නෑ ඇත්තරම මංහිතන්න සභාපතිවරයාට ඉල්ලාස්සෙන්ට ලියවම සභාපතිවරයා දීලා තිබුණ දින දෙකක් ඇතුළත ඩීජී තමයි මේ බස්ගාස්තුව ගැන සාකච්ඡා කරලා ඔය 10%ක් ඩීසල්ලින් අඩුවන හම ඇත්තනම සූස්තරයක් තියෙන මේ අපිට ඕන විදිරත් එන්ටිසි කවන විදිරත් බස්ගාස්තු අඩු වැඩි කරන්න බෑ ජාතික ගමනාගමන බස්ගාස්තු සූස්තරයක් තියෙන ඒකට අනුව තමයි මේ ගාස්තු අඩු ගන්න කවුරු හරි කියනවනම් ගිහිල්ලා මේක මේ බස්හිමියට ඕන දේ කරනවා කියලා අපි කියන්නේ මේක සාකච්ඡා කරලා කරන්න තිබුණු දෙයක් ඩීසල් රුපියල් 10කින් අඩු වුණා නම් බස්ගාස්තු රුපියල් 11.0 ගානකින් අඩු වෙන්නේ නැහැ හැබැයි ඒක කොහෙන්ද ආවේ කොහොමද උනේ කියන එක තමයි සාකච්ඡා කරන්න ඕනේ සාකච්ඡා නොකර මේ අකටයුතු වැඩේ කරපු එක හින්දා තමයි අපි කියන්නේ මේකෙදී මේ 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 අපි එකඟතාවයක් නොවුනේ ඒ වුණාට ජාතික ගමනාගමන කොමිෂන් තමයි බස් ගාස්තු හදලා දීලා තියෙනවා අපි ඒත් මගී ජනතාව ගැන හිතලා තමයි ඒ අඩු ගාස්තුවට ධාවනය කරන්නේ හැබැයි මගී ජනතාව දන්නේ නැහැ මේ මොකද්ද තියෙන වැඩේ අයියෝ මේ බස් හිමියෝ තමයි මේ අපේ බස් ගාස්තුව සූරගෙන කණ්ඩ හදන්නේ කියලා නෑ ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියන්නේ තනිකර කළු කඩයක් මගියගේ සල්ලි අපි හරහා තමයි අදගන්නේ මේ ටෙන්ඩර් කියලා ක්‍රමවේදයක් ගැන ලෝක මගී ජනතාව දන්නේ නැහැ මම බස් හිමියා වුණත් මමත් රජයට ගාණක් ගෙවනවා මේ අධිවේගී මාර්ගවල ටෙන්ඩර් තියෙන බස්වල ගියාම අපි ඇත්තටම ටෙන්ඩර් බස් හිමියත් අසාධාරණ බස් ගාස්තුවක් මේ මිලක් ගෙවනවා බලපත්‍රය අලුත් කරගන්න ඕක මගී ජනතාව රටේ දන්නේ නැහැ ඇමතිවරයාත් මං හිතන්නේ හරියාකාරව මේක දන්නේ නැහැ ඒකට මූලිකම හේතුව මේ CTB එක අපි ලාභ ගන්නවා නම් ඒ CTB එක අවුරුද්දක් අන්තිමේදී පාඩු ලබන්නේ එහෙනම් ලාභ ගන්න එපා ඇති තරම් නෑ මේකේ තියෙනවා විෂමතාවයක් ඒක ඉවත් කරන්න කොමිසම් සභාවට 2002 ඉඳලා දීලා තියෙනවා අවුරුදු 4ක් ඒ ගාස්තු විෂමතාව ඉවත් කරන්න නැත්තම් මේ බස් පාඩු ලබන ව්‍යාපාරයක් තමයි ඇත්තටම අපේ පෞද්ගලික අංශේ පාඩු ලබන්නේ නැහැ අපි කොහොමාරි මේක අපේ සේවක පිරිස අඩු කරලා අපි ලාභ ලබනවා නැත්ද නැහැ හැබැයි අපි මගී ජනතාවත් ප්‍රවාහනය කරනවා හොඳ බස් රථ ගුණාත්මක බස් රථ දාලා. ඉතින් අපිට ඇත්තටම කියන්න තියෙන්නේ මේක අකටයුත්ත වෙන්නේ මේ කොමිසම් සභාවේ මේ වගේ මේ මේවා ගැන නොදන්න නිලධාරීන් ආපුවාම අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවා. අපි ගියා එදා අපිට සාකච්ඡාවක් දීලා තිබුණා මේ ගැන කතා කරන්න. අපිට මොකද QR කෝඩ් එකට ඩීසල් මදි එකයි ඒ වගේම ඩීසල් ඩීසල් CTB එකෙන් නොලබෙන එකයි අපේ අර බැස්ටියන් මාවතේ තිබුණා ඩීසල් ඉන්ධන පිරෝ මේ ටැංකියක් තියලා ඒකෙන් ඩීසල් ලබන. ඒකට තමයි සාකච්ඡාවට ගිහින් ඇත්තට මේක සාකච්ඡාවේදී අපි ඉව්වා මේ නිර්ණායකයන් දෙන්න අපිට.